අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත මෙරට නව කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 244 දක්වා ඉහළට අප්‍රේල් මාස 20 වෙනිදා සිට ලංකම බස් රථ 5000ක් සහ දුම්රිය 400ක් පොදු ප්‍රවාහන කටයුතු වලට සහන දෙන්න ගිය සමෘද්ධි නිලධාරියෙක්ට පහර දීමක් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කඩිනම් කෙරේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන්ම අවධානය දේශීය පුවත් වෙත අප්‍රේල් 20 වෙනිදා සිට ලංගම බර්සත 5000ක් සහ දුම්රිය 400ක් පොදු ප්‍රවාහන කටයුතු වල යෙදවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා COVID-19 වසංගතයේ හේතුවෙන් මෙතෙක් අත්හිටුවා තිබූ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වැඩ කටයුතු මේ මාස 20 පසුව අධීර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලවල පහසුව සැලසීමට පොදු ප්‍රවාහන සේවා යළිත් සුපුරුදු පරිදි යෙදවීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ලංගම බස් රථ 5000ක් සහ දුම්රිය 400ක් සුපුරුදු පරිදි පොදු ප්‍රවාහන සේවා කටයුතු සඳහා යෙදවීමට කටයුතු කර ඇති අතර සියලු පොදු ප්‍රවාහන කටයුතු ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන මාර්ගෝපදේශන යටතේ ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්නා ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ කාර්ය මණ්ඩල ප්‍රවාහනයේ සඳහා යොදවා තිබෙන කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට අවශ්‍ය මුඛ ආවරණ සපයන ලෙසත් විෂ බීජාණු හරණයට අවශ්‍ය විෂ බීජනාශක ලංකා කර්ජ තෙල් සංස්ථාවෙන් ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා එමෙන්ම කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට දුර බැහැර සිට එළවලු පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී පවතින දුර්වලතාවයන්ට විසඳුමක් වශයෙන් දුම්රිය යොදා ගැනීම සම්බන්ධව අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ද කරුණු විමසීමක් සිදු කළා. කිසියම් පාර්ශවයක් ඒ සඳහා ඉල්ලීමක් කරන්නේ නම් එම ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා බලවේග දුම්රිය කට්ටල ලබා දිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරීවරයා එහිදී සඳහන් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ කඩිනම් කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා ඒ වවුනියාව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් බලයට ආවට පස්සේ අපේ එක අරමුණක් උනේ ප්‍රාස්තු ප්‍රහාරයට අහු වෙලා ජීවිත නැති වෙච්ච අපේම රටේ වැසියන්ට ඒ වගේම රෝහල් වලට ඇතුළත් කළා අදටත් මේ ශාරීරියේ බෑග් ගෙල්ලගෙන හරියට මුත්‍රා කරන්න බැරි හරියට වැසිකිළියට යන්න බැරි ඉතුරු මුළු ජීවිත කාලයම ඒවත් එක ගත කරන්න වෙලා තියෙන මේ අහිංසක දරුවන්ට අහිංසක රට වැසියන්ට යුතුයකම ඉෂ්ට කරන්න නීතිමය පැත්තෙන් ඒ නිසා අපි ඒ අඩපණ වෙලා තිබිච්ච එහෙම නැත්නම් හරියට ක්‍රියාත්මක නොවිච්ච පරීක්ෂණ අපි ඊටාත්ම සූක්ෂම විදියට අපි පටන් අරන් තියෙනවා එතකොට බුද්ධි අංශ සියල්ලටම මම දැනුම් දීලා තියෙනවා ඒ පරීක්ෂණ පවත්වන පොලිසිය අංශල් වලට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න සහයෝගය සම්පූර්ණයෙන්ම ලබා දෙන්න කියලා ඒ අනුව ඒ යාන්ත්‍රණය ඊටාත්ම හොඳින් ක්‍රියාත්මක කරනවා ඒ යාන්ත්‍රණයට අනුව තමයි පසුගිය දවස්වල ඔය මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සමග සම්බන්ධතා පවත්වපු අය බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන් වෙලා තිබුණේ මම ඊටාත්ම වගකීමෙන් කියනවා මේ අවස්ථාවේදී මේ රටේ ආරක්ෂක ලේකම්වරයා විදියට ඒ පාස්කු ප්‍රහාරය නිසා මිය ගිය අපේ අහිංසක රටවැසියන්ට ඒ ප්‍රහාරයෙන් තුවාල වෙලා අදටත් රෝහල් වල දුක් විඳින ඒ අහිංසක පුරවැසියන්ට අපි අපෙන් කරෙන්න ඕන යුතුයකම අපි ඉෂ්ට කරනවා වරදි කරුවන් නීතිය හැමෝට අපි අරන් එනවා දෙනියාය කොටගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි නිලධාරියාට පුද්ගලිකු විසින් පහර දීමක් සිදු කර තිබෙනවා ඒ රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් ඇතු වූ ගැටුමක් මුල් කර ගනිමින් සමෘද්ධි ලාභීන් වෙත රජයෙන් ලබා දීමට තීරණය කර ඇති රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් කොටගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි නිලධාරියාට දෙනියාය පොලිස් සොසමේ කුඩගලගේ මන්සන්ධියේදී පුද්ගලයෙකු විසින් පහර දීමක් සිදු කර තිබෙනවා මේ කුඩගලගේ අන්තිමේ නෝට මගුලත
පන්දහසෙ දීමනාව සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුර දිග යමෙන් මෙලෙස සමෘද්ධි නෙලධාරියාට එම පුද්ගලයා පහර දී ඇති අතර සමෘද්ධි නෙලධාරියා මේවන විට දෙනියාය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා අනුතුරුව දෙනියාය පොලිසිය විසින් 36 හැවිරිදි පල්ලේ ගම කුඩගලගේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි මෙතර ඊයේ දිනේදී රත්තොට පුස්සැල්ල ග්‍රාමයේ සමෘද්ධි නෙලධාරියාටද පිරිසක් විසින් පහර දීමක් සිදු කර තිබුණේ රජුෙන් ලබා දෙන 5000 දීමනාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් කොලිට පාරවල් එහෙම තියලා පොන්දර දෙනවා වගේ මෙලෙස සමෘද්ධි නෙලධාරීන් ජනතාවගේ පහර කෑමට ලක්වන්නේ ඇයි කල්ලිකුතු රියදුළු බලපත්‍ර ලබා ගැනීමට තිබූ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට විෂය බාර අමාත්‍යවරයා අද පැවති සාකච්ඡාවකදී තීරණය කළ බව මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පවසනවා. කොළඹදී මාධ්‍යවේද අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විදියට අපේ සේවාවන් සියල්ලම අද දවසේ අත්හිටවලා තියෙන්නේ. එතකොට නැවත රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා රජයේ තීරණය කරාම නැවත සේවාවන් ආරම්භ කරන්න අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට මේ කාලය තුල ගැසට් නිවේදනයක් නිකුත් කරා මාර්තු 16 ඉඳලා අප්‍රේල් 15 වෙනකන් කල්ලිකුත් වෙන රියදුරු බලපත්‍ර වල කාලය දීර්ඝ කරනවා. එතකොට දැන් අද අප්‍රේල් 15 පහු වෙලා එතකොට එමත්තුමා අද දවසේ තිබුණා ඉදිරියේදී අපි මේ අමාත්‍යංශයට දෙන සීලුව ආයතන කටයුතු කරන විදිය එතෙන්දී එමත්තුමා තීරණය කරා අප්‍රේල් 16න් පස්සේ කල්ලිකුත් වෙන රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් කාලය දික් කරා. ඒ වගේම පොදුවේ දෙපාර්තමේන්තුව විදියටත් රට විදියටත් තීරණයක් අරගෙන තියෙනවා. එතකොට මේ කාලය තුලදී වෙන අපහසුතාවයන් ජනතාව පිටපට වන්නේ නැහැ කියලා. අපි බලාපොරොත්තු වෙනවා අපි ප්‍රාර්ථනා කරනවා රට ඉක්මනින් මේ යථා තත්ත්වයට පත් වෙලා අපිට නැවත සේවාවන් පටන් අරගෙන අපේ සේවාලාභීන්ගේට සේවය දෙන්න පුළුවන් වේවි. නිරෝධායනය සඳහා යොමු කළ පුද්ගලයන් අධීක්ෂණය කිරීමේ ආරක්ෂක අත්පලඳනාවක් නිර්මාණය කළ පුද්ගලයෙකු එය අග්‍රාමාත්‍යවරයා වෙත බාර දීම අද සිදු කෙරුණා. නිරෝධායනය සඳහා යොමු කරන පුද්ගලයන් අධීක්ෂණය කිරීම සඳහා භාවිත කළ හැකි උපකරණයක් පන්නිපිටියේ අමිල සමීර රත්නායක මහතා විසින් නිපදවා තිබෙනවා. අත්පලඳනාවක් ලෙස නිපදවා ඇති මෙම නව නිපැයුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු කිරීම ඊයේ දින සිදු කෙරුණා. අත්පලඳනාවක් ලෙස නිෂ්පාදනය කර ඇති මෙම උපකරණය ඉහළ නිමාවකින් යුතුව නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසත් එම නිපැයුම සඳහා පේටන් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන ලෙසත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අග්‍රාමාත්‍යවරයා මෙම උපකරණය යුද හමුදාපතිවරයාගේ අධීක්ෂණයටද යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර කෑගල්ල හිරවඩුන්න ප්‍රදේශයේ ජීවත් වන කෑගලු විද්‍යාලයේ පාසල් සිසුවෙක් විස බීජ හරණ කුටියක් නිර්මාණය කර තිබෙනවා. සාදන ලද මෙම පළමු කුටිය කුරුවිට හමුදා කඳවුර වෙත පරිත්‍යාග කිරීමට නියමිත අතර මෙම කුටිය නිර්මාණය කිරීම සඳහා ඔහුගේ යහළුවන් දෙදෙනෙකුගේද සහාය හිමිව තිබෙනවා. මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයන් 4069 දෙනෙකු සිය නිරෝධායන කටයුතු අවසන් කර පිටත්ව ගොස් ඇති බවයි යුද හමුදා මාධ්‍යංශය ප්‍රකාශ කළේ. කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වූ රෝගීන් 6 දිනකෝ ඊයේ දින වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන මුළු ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දින වන විට 244 දක්වා ඉහළ ගියා. මෙලෙස ඊයේ දින තහවුරු වූ රෝගීන් 6 දෙනා අතුරින් වෛරසය ආසාදිනේ වූ බවට තහවුරු වූ රෝගියෙකු ඇසුරු කළ පුද්ගලයන් 21 දෙනෙකුගේ කේට පරීක්ෂණ කටයුතු අද දින සිදු කරනවා. අදාළ පුද්ගලයා මාබුල මාවල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පසුගිය 16 වෙනිදා අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුළත් වී තිබුණේ අසනීප තත්ත්වයක් හේතුවෙන්. ඉනතුරුව ඔහු IDH රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබූ අතර කොරෝනා වෛරසය ආසාදිනේ වූ බවට ඊයේ දින තහවුරු වුණා. අදාළ පුද්ගලයා මේ වන විට IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. අපිට 15 වෙනිදා ආරංචියක් ලැබුණා. මාවල්ගම මාබුල කියන ග්‍රාම සේවා වසමේ කොරෝනා රෝගියෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ අපිට ඒක තහවුරු වුණා ඊයේ. ඊට පස්සේ අපි මේ පළාතේ බුද්ධයන් සහ හමුදාව සහ
සෞඛ්‍ය දිනදාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නමේ විතර ඉඳන් පහ විතර වෙනකල් මේ පළාතේ ඇවිදලා මේ රෝගියාගේ සෘජු සම්බන්ධතා තියෙන සහ සෘජු සම්බන්ධතා නොවන පිළිස් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ලබා ගත්තා. ඒ අනුව සෘජු සම්බන්ධතා ප්‍රවේදිතය අපි 21ක් හඳුනාගෙන තියෙනවා. රෝග ව්‍යාප්තිය සලකා බැලීමේදී කොරෝනා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 49ක්. එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 45 දෙනෙකුත්, පුත්තරම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 35 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 28 දෙනෙකුත්, යාපනී දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16 දෙනෙකු ලෙසත් වාර්තා වෙනවා. ඊට අමතරව මහනුවර, රත්නපුර, කුරුණෑගල, මාතර, කල්මුණේ, කෑගල්ල, ගාල්ල, මඩකලපුව, බදුල්ල හා වවුනියාව යන ප්‍රදේශවලින්ද ආසාදිතයින් වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රකාශ කළේ. මේ අතර කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා නිරෝධායන කටයුතු දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ඒ සඳහා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව 56ක්. මේ වන විට අදාළ නිරෝධායන මධ්‍යස්ථානයන්හි පුත්කලින් 1484 දිනකු තවදුරටත් රැඳී සිටින අතර නිරෝධායන කටයුතු අවසන් කළ පුත්කලින් 469 දිනකු ඉන් පිටව ගොස් ඇති බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය අපකල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව අද පෙරවරුවේද පූනානේ, කන්දකාඩු හා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානවලින් පුත්කලින් 115 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගිය බවයි යුද හමුදා මාධ්‍ය ඒකකයේ වැඩිදුරටත් සඳහන් කළේ. කොරෝනා වෛරසය ආසාදනය වී පසුගියදා ජීවිතක්ෂයටපත් වූ මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ පුත්‍රයා සහ ජීවිතක්ෂයටපත් වූ අදාළ රෝගියා ප්‍රවාහනය කළ රියතුරුද ඇතුළුව පූනානේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු පිටසක් නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව ඊයේ දින වැල්ලම්පිටිය වෙලේවත ප්‍රදේශයට රැගෙනු ලැබුවා. කෙසේ වෙතත් ඔවුන්ට එම නිවස් වලට යාමට ඉඩ සැලසුවත් තවත් දින 14ක කාලයක් එම නිවස් තුලම නිරෝධානීය විය යුතු බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙහිදී උපදෙස් ලබා දුනු ලැබුවේ. මෙතර පවතින වසංගත තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා. ඔබ නොසැලකිලිමත්ව ඇඳිරි නීතිය తాවකාලික ඉවත් කරපු වෙලාවක සමාජගත වුණොත් එහෙම ඔබව ගොදුරක් වෙන්න පුළුවන් රෝග ලක්ෂණ නැතුව සමාජයේ රෝගේ පතුරවන පිරිස අතරට ගියොත්. ඒ නිසා මේ ඉදිරි කාලයේදී ඇඳිරි නීතිය ඉවත් කරපු වෙලාවට පවා ඔබ ඔබ විසින් දුරස්ථභාවයේ හරියට පවත්වාගෙන යා යුතුයි. ඔබ ගෙදර ඉඳන් සමාජයට ගිහිල්ලා ගෙදරට එනකොට රෝගය රැගෙන ඉන්නේ නැති බවට ඔබ හොඳින් අවධානයෙන් සිටිය යුතුයි. අපි ඉදිරි කාලයේදී මේ විදිහටම රෝගීන් ප්‍රමාණය අවම ප්‍රමාණයක් කරගෙන ගියොත් අපිට පුළුවන් වෙයි නැවතත් සුපුරුදු විදිහට වැඩ කරන්න. නමුත් එහෙම වුණා කියලා වෙනදා වගේ නිදහසේ ආරක්ෂා නොවී කටයුතු කරොත්, ඔබ අත් දෙක හොදන්නේ නැතුව හිටියොත්, ඔබ මූණ අල්ලන්න පටන් ගත්තොත්, ඔබ මීටරයකට වඩා දුර මේන්ටේන් කරන්නේ නැතුව හිටියොත්, ඔබ සමාජයේ අනාරක්ෂිතව හැතිරෙන එක නැවතුවේ නැත්තම් මේ සියල්ලම හින්දා ආයෙත් මේ රෝගීන් ප්‍රමාණය නැවතත් වැඩිමින් වාර්තා වෙන්න ඉඩ තියෙනවා. ඇඳිරි නීතියේ බලපැවැත්වෙන කාල සීමාව තුළ නීති විරෝධී මත්පැන් අලෙවි කළ පුද්ගලයන් සහ විවිධ නීති විරෝධී කටයුතු වල නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා. සුරපතු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර විශේෂ මෙහෙයුම් ඒකකයේ මගින් ගල්කිරියාගම පොලිස් වසමේ පුබ්බෝගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් පිරූ පුද්ගලින් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලින් සන්තකයේ තිබී පෙරනලද මත්පැන් ස්ප්‍රීතු ලීටර් 12 මාරක්, ගෝටා ලීටර් 600ක් සහ පෙරීමේ උපකරණ පොලිස් භාරයටගත් බවයි සුරපතු නිලධාරීන් සඳහන් කළේ. කඹුරුපිටිය පොලිසිය දූෂණ මර්ධන ඒකකයේ පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත කඹුරුපිටිය රටලංකාව ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලෙක් පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළා. ඒ අනුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම හමුවේ හෙළි වූ තොරතුරු අනුව රටලංකාව ප්‍රදේශයේම නිවසක කරන ලද වැටලීමකදී ප්‍රධාන ජාවාරම්කරු සහ අල්වි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් මත්කුඩු පැකට් 28ක් පොලිසිය විසින් සිය බහරියට ගෙන තිබෙනවා. ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර වතුකම් කරුවන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි සැකකරුවෙක් භගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. භගවන්තලාව පොලිස් වසමට අයත් ටිම්සින් වත්තේ වතු නිවාස පේලියක පදිංචිකරුවෙක් වන මොහු නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කර වතුකම් කරුවන්ට අලෙවි කරන බවට ලද තොරතුරක් මත භගවන්තලාව පොලිසිය විසින් මෙම වැටලීම සිදු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙතර පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ එය කඩ කළ පුද්ගලින් 236 දෙනෙක් නොච්චියගම පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙහිදී යතුරුපැදි ඇතුළු වාහන 92ක්ද පොලිස් බහරයටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙතර ඇඳිරි නීතිය කඩ කරමින් මාර්ගයේ දහවනේ කළ වාහන 80කට අධික සංඛ්‍යාවක් මාවතගම පොලිසිය විසින් සිය බහරයටගෙන තිබෙනවා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා මේ මාසයේ සිය පූර්ණ වැටුප සහ දීමනා රාජ්‍ය සේවකින්ගේ වැඳපු සහ අනතරු අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. අනුරාධපුර මෙත්සිරිසෙවන රෝහලට හිඟියක්ව පැවති විෂබීජ හරණ යන්ත්‍රයක් ඉංජිනේරු තරුණින් දෙදෙනෙක් විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට බාර දී තිබෙනවා. රත්නපුර ප්‍රදේශයේ කොරෝනා වෛරසයේ මැඩ පැවතීම සඳහා දිවා රාත්‍රී නොබලා වෙහෙසවන ආරක්ෂක නිලධාරින්ට සහ වෛද්‍ය ශාස්ත්‍රීය නිලධාරින්ට මෙන්ම විහාරස්ථානවලට රත්නපුර ඇලපාත ගමේ තරුණ පිරිසක් විසින් මුක ආවරණ 3500ක් බෙදා දී තිබෙනවා. ගම්පහ ප්‍රදේශයේ ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ගම්පහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂිත ඇඳුම් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කර තිබෙනවා. ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ යටගල රජමහා විහාරය ඇතුළු අෂ්ටමහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහෝපාද්‍ය ආචාර්ය මැටරඹ හේමරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයේ යටතේ යටගල රජමහා විහාරයේ දහම් පාසල් ආදිශිෂ්‍ය සංගමේ ප්‍රධානත්වයෙන් විහාරස්ථානයේ අවට ග්‍රාම සේවා වසම් වලින් තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් 200ක් සඳහා වියලි ආහාර ලබා දීම සිදු කර තිබෙනවා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තෝලංගම ප්‍රදේශයේ එළවලු ප්‍රවාහන ක්‍රමින් තිබූ ලොරි රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා. සිදු වූ මෙම අනතුරින් ලොරි රථයේ සහායක තුවාල ලබා වර්කපොළ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මස්කිලිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් දේවත්තේ පුද්ගලින් පිරිසක් විසින් අටවා තිබූ මන්දකට හසු වූ කඳුකර කොටියෙක් එම මන්ද කඩාගෙන දිව ගොස් ගසකට නැග තිබෙනවා. ඉන් අනතුරුව ගසට නැග සිටි කඳුකර කොටියා මුදා ගැනීමට නලතන්නිය වනජීවි නිලධාරින්ගේ සහයෝගය ඇතිව නිර්වින්දනය කර බේරා ගැනීමට කටයුතු කළා. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා අපි විසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.